මම මෙහෙම කතා කරලා හිටියා එක බිලියන කෙනෙක්. මම දන්නේ යා ඒ මහත්තයා ඇවිල්ලා හිටියා. ඉතින් එහෙම හැබැයි බිලියන උනාට යාත් එයාගේ තියෙන අමුතු මේවා දැන් එයා කරගෙන යන්න බලනවා. ඉතින් මේ මහත්තයා බැලුවස් වැල්ලවත් ඉන්න වෙලාවේ සවිමාසි මං උපාසිත කතා කරගෙන ඉන්නකොට දැන් අර කෝච්චියක් ගියා. ඉතින් කෝච්චියේ තම මොනවද මොනවද වුණා. හැබැයි මං දැක්ක උපාසිත මේ ගැන අවධානයක් යොමු කරේ නැහැ දැන් මෙහෙම කතා කරා කියලා. ඉතින් මම බැලුවා හැබැයි අපි නම් මේකේ සද්දේ මේකට එහෙම හිත ගියා කියලා. මේක නම් අපිනේ හිඟන්නෝ කියලා කියලා. යාට හැබැයි පුදුම මේකක් ඉකනේ අපි මේ මොනවාද හරි මොනවාද අපි කොච්චර දුප්පත්ද කියලා හිතනවා. මෙච්චර අපේ සෙන්සර්ස් මේ ඉතින් ඇත්තටම අපේ අර ඇතුලෙන් අපි නිවාගත්ත තරම තමයි අපේ පෝසත්කම ඒ සත්‍ය. හැබැයි මේ වගේ රටකට මේ වගේ ආවම තමන්ගේ ලොකු පිනකුත් වැඩ කරනවා. මමත් එහෙම හිටින්ද තමයි ලොකුවට ඇප්‍රීෂিয়েට් කරන්න පටන් ගත්තේ අපේ ධර්මයේ. ලංකාවේ හිටියන සමාජයට ඒක නිකන් අර ඒකත් හරි නැරෝ ලෝකයක්. මම හිතනවා මෙහෙම ඉන්නේක ලොකු පිනකුත් එක්ක. මේකෙදී යම් දේවල් අවදි වෙන්න සමහර ලංකාවට වඩා ධර්මීය දේවල් කෙරෙන්න ඉඩ තියෙනවා පින්වතුනි. ඉස්සරහට ඉතින් අනිවාර්යෙන්ම මේ කාලේ මාර කිව්වා වගේ විශ්වයෙන් සපෝට් එකක් එන කාලයක්. මේක සූත්‍රවල එහෙම නැහැ. මේ කාලින් ප්‍රයෝජනෙ ගන්නේ